කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් කඩවත ඇලදෙනිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ අදාළියම හටගත් ගින්නකින් 53 සහ 56 හැවිරිදි අඹුසැමි යුවලක් මියගොස් තිබෙනවා. යුවල සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවටයි කඩවත පොලිසිය සැකපල කරන්නේ. වැලිමඩ සිට නුවරළිය දෙසට දහවනේ වූ මෝටර රථයක් නුගතලාබ ප්‍රදේශයේදී මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටී ඊයේ පසුරුවේ අනතුරක් සිදු වුණා. මෝටර රථයේ ගැටීමත් සමග ලොරි රථය අඩි 10ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නැහැ. දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදියැල්ල ප්‍රදේශයේ මාර්ගය අසල ඉදිකර ඇති බුදුමැදුරක පින්කැටේ කඩා මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල පොලිසියට බහර දී ඇති අතර ඔහුගේ සිරුරේ තුවාල තිබීම හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇත්තේ ලුහු බැඳීමේදී ඔහු ගමන් කළ යතුරුපැදියෙන් නැදවැටි තුවාල සිදුව ඇති බව නමුත් ප්‍රදේශවාසීන් ඔහුට පහර දුන්නේ ද යන්න ස්වාපරීක්ෂණ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශන ආරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ පැවැත්ුණා.